හැම දෙයක්ම වෙනස් වෙන ලෝක ධර්මය ඇතුලේ හැම දෙයකටම අපිට මූණ දෙන්න වෙනවා. මගේ අකමැත්තෙන් තමයි එයාලා මට කසාද කරලා දුන්නේ. යකෝ සල්ලි කියලා ගස් වලින් කඩන්නද? හැම වෙලෙම මේකේ සල්ලි සල්ලි සල්ලි. එහෙම යටත් උණු හිර උණු හිතවලට මොනව හිතනවද? ලොකු අපායකටම ආව දෙමව්පිය ඇදලා දැම්මා කියලා තමයි මට ඇත්තටම හිතෙන්නේ. මේ අමුතු දේවල් හිතෙන හිත එක්ක කලාතුරකින් කරන කතාබහ. එයාගේ ඊට ඉස්සෙල්ලා තිබිලා තියෙනවා වැරදි සම්බන්ධතා දෙන්නේ තුන්දෙනෙක් එක්කම. මම ඒක දැනන් හිටියේ. නිලුකා, කාටවත් කිව්ව නැති ඔයාගේ ජීවිත කතාව දැන් මයිත් එක කියන්න පුළුවන්. මම පුංචි කාලේ දෙක වසරට වෙනකම් මගේ දෙමාපිය ළඟ ඉගෙන ගත්තා. එතනින් පස්සෙ මම මගේ ආච්චි අම්මා ළඟට දෙක වසරේ ඉඳලම මම ආච්චි අම්මා ළඟ නැවතිලා ඉස්කෝලේ ගියේ. අයියේ, ආච්චි අම්මා ළඟට යන්න හේතුනේ මොනවද? මට ගෙදර ඉඳිල්ල එපා වුණා. හේතුව? හේතුවක් තිබුණේ නැහැ. මං තාත්තත් එක්ක මම වැඩි එච්චර සතුටින් හිටියේ නැහැ. එතන ඉඳලම මං තාත්තගේ අම්මා ළඟ තමයි හැදුනේ. එයා ළඟ තමයි මං ගිහින් නැවතිලා හිටියේ. දැන් නිලුක, ඔය පාසල් කාලෙත් එක්ක ගෙවුණු ජීවිතය, ආච්චි අම්මා ළඟ ගෙවුණු ජීවිතය, ওই කාලේ කොයි විදිහටද ඔයා ගෙවා ගත්තේ? ඔයාට දැනුනේ කොයි විදිහටද? මට මගේ ආච්චි අම්මා දෙමව්පියන්ට වඩා ආදරේ කරා. මගේ අම්මටත් වඩා මගේ ආච්චි අම්මා මට ආදරේ. එයා හැම දෙයකින්ම මට, එයාට පුළුවන් විදිහට මට සහයෝගයෙන් අධ්‍යාපනය ලබා දෙන්න හැදුවා. ඇයි අම්මයි තාත්තයි එක්ක මොකද්ද ඔයාට තිබිච්ච ප්‍රශ්නේ? මගේ තාත්තට මාව ටිකක් පෙන්වන්න අමාරුයි. එකට ඉන්න බෑ. ඉතිහාස ගොඩක් ආදරේ නංගිට අක්කටයි අයියටයි පමණයි. ඒත් මගේ අයියා මට ආදරේ. පවුලෙන් ඒ සහෝදරයා පමණයි මට ආදරේ. අම්මා ආදරේ නැති වෙන්න හේතුව? අම්මත් බින්දුවක්වත් මට ආදරේ නෑ. නංගිට තමා ගොඩක් ආදරේ කරේ. එයා ළඟ ගිහින් පහවසට වෙනකම්ම මං ඉගෙනීම සාර්ථකව කරගෙන ගියා. ඒත් මට ඉගෙනීමට සැප පහසුකම් හරියට මගේ ආච්චි අම්මට දෙන්න ලැබුණේ. පොතක් පතක් අරන් දෙන්න තරම්වත් එයාට වත්කමක් නැහැ. සපත්තු දෙකක් නැහැ පාසලකට දායින් යන්න. බෑග් එකක් තිබුණේ නැහැ. පොට්ටික සොපින් උරේක දාගෙන මං පාසල් ගියේ. එහෙම ගිහින් පහවසට වෙනකම් මං ඉගෙන ගත්තා. එතනින් පස්සේ මං පාසල් ගමන අතහැරියා. මම අවුරුදු 14න් වැඩි බියටපත් උනේ. එතනින් මගේ මගුන්ගේවත් හරියටම ආච්චි අම්මට ගන්න වත්කමක් තිබුණේ නැහැ. මේ නිකන් නාවලා මාව ගෙට අරගෙන ඒ සුළු වැඩ ටික කරා එයා. එහෙම ඉන්නතරද මගේ ආච්චි අම්මත් එක්ක මං එයා වැඩ රස්සාවක පෙන්ෂන් වැඩ කරේ. රස්සාව කරලා එනකම් මං ගෙදරට වේලා ඔහේ පොතක් පතක් බලාගෙන හිටියා මිසක් වෙන තැනකට මාව යන්න එපා කියලා එයා ගෙදරින් එළියට ගියේ. ඉතින් මම ගෙට වෙලාම එයා එනකන් ඉන්නවා. ඒ ඉඳලා ඔහොම ඉන්න අතරවාටදී එයා මට පත්තර අනම් මනම් සියලුම දේවල් ඔය ගෙනත් දුන්නා. ඒවා ගෙනත් දීලා මං ගෙදරට වෙලා ඉඳන චිත්‍ර අනම් මනම් තමා මං ගොඩක් ආසාවෙන් ගෙදර ඉඳන් ඇඳ ඇඳ බිච්චි වල ලිව්වා. ඒ දේවල් තමා මං කරේ. ආතම්මේ මට බෑ ආත්තම් හැමදාම මෙහෙම ඉන්න. ඔබ දැන් මොකක් කරන්නද හදන්නේ? මං රස්සාවක් කරන්න ඕන. මං හොටෙල් එකකටවත් වැඩට යන්න ආත්තම්.
ගිල්ලම ඉරුම් පිහුම් වැඩ එම මගේ අච්චම මට පුරුදු කරලා තියෙන හින්දා මම ඒ දේවල් කරා. මෙතන මහත්තයා හිටන් හොඳයි ඉතින් හරි හොඳ කරුණාවන්ත හොඳට මට සලකගෙන යන්න සතියකට සැරයක් තමයි මට ගෙදර යන්න අච්චම බලන්න යන්න ඉඩ දුන්නේ. ඉතින් මාත්‍යයකට කැමති වෙලා සතියකට සැරෙන් තවත් හිටියා මා එක දෙන්නේ තුන් දෙනේ. ඒ ඉන්නකොට ලොරි ඩ්‍රයිවිං කාර් එකක් එනවා හැමදාම මේ හෝටල් එකට කෑම කන්න. ඉතින් කොහමද? හොඳයි අනේ. ඔයා මොකද මේ පැත්තේ? ඔන්න මම ඔයයි කෑම කන්න දත්ත ආවා. අනේ මේ නිකන් යන්න බොරු නොකිය. බිස්නස් යන ගමන් ඇවිල්ලා මෙතන? නැහැ ඔයා බල්ල යන්නමයි ආවේ. ආ හැත්තද? එයත් එක්ක මම ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගත්තා. දැන් හෝටලේ රස්සාව කරගෙන ඉන්නේ නැද්දිනේ කෙනෙක්ගේ අවධානය ඔයාට ආවේ. ඒ කෙනාගේ මොකද්ද ඔයා දැකපු විශේෂත්වය? මොන හේතුවක් නිසාද එකපාරටම ඔයා එයාට කැමති වුණේ? එයා ලස්සනයි, කඩවසම්. කතා බහින් වුණත් එයා හරි ගුණයහපත් කෙනෙක් කියලා මට දැනෙන්න පටන් ගත්තා. ඒ නිසා කැමති වුණා? කැමති වුණා. ඊට පස්සේ? ඊට පස්සේ එයත් එක්ක එහෙම ගමන් බිමන් මම යන්න ගියේ නෑ. ඔව්. ලියුම් හොමාරු කරත් කියන්නේ කඩේට එනකොට එයා මට ලියුම මේ සුඩින් ගෙනත් තියලා යනවා කියලා. මම ඒක හිතවත් යාළුවෙක් ඉන්නවා එතන. ඒ යාළුවගේ අතට දීලා යනවා මම පේන්නේ හිටියේ නැත්තම්. එයා ඒ දේවල් බඩු ගන්න එන විදියට ඇවිල්ලා ලියුම තියලා යනවා. ඔව් කෑම කන්න එන විදියට තියලා යනවා. ඒ තියලා ගියාම යාළුවා මට එළියුම ගෙනල්ලා දෙනවා. ඉතින් එයා ආදරේ ප්‍රකාශ හොඳින් කරලා තමයි මට ඒ ලිපි දීලා දුන්නේ හැමදේම. කොහොමද? හොඳයි අනේ. මේක ඔයාට හරිය දෙන්න කිව්වා. මමත් එයාට එයා දෙන ලිපියට උත්තරයක් එයා ඊළඟ දාට මං දෙන්න බැරුව ගියත් එයාට කොහොම හරි ගෙනල්ලා ලියලා දෙනවා. ඒ ලියලා දීලා තමයි අපි දෙන සතුටින් හිටියා එහෙම ආදරය කරගෙන. මම ඉන්න. ඔයා ගත්තෝ ඉඳලා ඉඳලා. තමතිරි පිස්සුද? ලොරි කාරේ බඳින්න. ඔන්න කතාල්ලා දානවා. තමතිරි මං හොඳින් කියන්නේ අද මොයි සම්බන්ධ නැත්තන්න ඕනේ. නැත්තම් මන් නරකම නිය කියලා කියන්න එපා. අවුරුදු 4ක් විතර මං ඒකේ වැඩ කරගෙන ඉන්නකොට ගෙදරින් දැන් මට එන තර්ජනේ දැම්ම යන්න එපා. රස්සාවට එපේම සම්බන්ධේ නවත්තන්න කියලා. එපේම සම්බන්ධේ නවත්තන්න කිව්වම මං කිව්වා මට ඒක නවත්තන්න බෑ කියලා. ඒ ගමන තාත්තා ටිකක් වසයි. මාව පෙන්වන්න බැරි වුණාට හරි වසයි. ඒ ගමන මට රස්සාවට යන්නත් එපා කිරියම්මලා ගෙදර ඉන්න ඕන එන්න කියලා. මං කිව්වා මට බෑ මම මේක නැවතුවත් මං ආච්චි අම්මා ළඟින් එන්නේ නැහැ කියලා. ලකුණංගි. ඇයි අයියේ? මම පොඩි ඩංගිට හොඳ තැනකින් කසාදයක් බැලුවා. ඒ කොහෙන්ද අයියේ? අර නන්දි. අර පොල්වත්ේ නන්දි? නැතුව ඉතින්. ඌ කීයක් කියලා හම්බ කරනවද? උස්සාවන්තයා. එහෙනම් ඉක්මන් කළා මේක කරලා දාන්න වෙයි අයි. ඉක්මනට මොකරි කරමු. එයාලා පරස්තාවක් කතා කරලා තිබුණා. මගේ අකමැත්තෙන් තමයි එයාලා මට කසාද කරලා දුන්නේ. පොල් කඩන කෙනෙක්. ඊට පස්සේ ආව බැඳලා බලෙන් බඳලා මම මාව ගෙදර නවත්තලා තිබුණා. හිටියේ කිරියම් ළඟම තමා මං කසාද බැඳලා. ආච්චිම ළඟ ඉන්නකොට කොමාරි මහ සහායක ඉදරන තාච්චම නැති වුණා.
දන්නවනේ මගේ වැඩ. මගෙත් එක්කව කුරුම්බ බිවි හරි ලොඳ කකා හරි ඉන්න පුළුවන්. මාස 6-7ක් හොඳට හිටිය දෙන්නත් එක්ක කසාද බැඳපු එක්කෙනත් එක්ක ඒ ඉන්නකොට 7ක් 8ක් යනකොට දරුවෙක් මෙන්න වගේ මට හිටියා. ඊට පස්සේ මමත් හරි ආසාවෙන් හිටියා. ඉතින් පුංචි දරුවෙක් කොනේ ලෝකෙට බිහිකරන්න ආසාව තමයි තිබුණේ. එහෙම ඉන්නකොට ළමයා හම්බෙන්න මාස 5-6ක් වගේ බඩට තිබුණා. ඒ තීවිලා ඉන්නකොටම මෙයා එක ගමනටම නැතුවම රණ්ඩුවට එන්න පටන් ගත්තා ටිකෙන් ටික. යකෝ සල්ලි කියලා ගස් වලින් කඩන්නද? හැම වෙලෙම මේකට සල්ලි. ගස් වලින් එන්නම් කඩන්නේ. හම්බ කරන සේර මරන් කසිප්පු ගහන්න යනවා. මේ ඔබ කතා හරි නිදහන් නෑ. මගේ ඇගේ අමාරු දන්නේ මං විතරනේ. ඔබ කොහොමත් කියවනවා වැඩි. ඔබට ඉන්න පුළුවන් නම් ඉඳහන් නැත්තම් පලයන්. බීලා දවසින් දවස චුට්ට වැඩියෙන් බීගෙන ඇවිල්ලා මා එක්ක අට දබර කර කර රණ්ඩු වෙනවා. පස්සේ මට බේරුමකුත් නැහැ. මම දසවද වින්ද වගේ තමයි හිර දහුණා වගේ තමයි මම හිටියේ. එහෙම ඉන්නකොට බබා හම්බෙන්න දින ඔන්න මෙන්න ලං වෙනවා. ඇඳුමක් පැළඳුමක්වත් මට අරන් දෙන්නේ නැහැ. හම්බෙන සතේ සතේම එයා බීලා නැහත්ති කරනවා. සැලකුවේ නෑ එයා. ඒ ඉන්නකොට ළමයා හම්බෙලත් දැම්මා ස්පිරිතාලේ ඉඳලා. ඒල ටික ඉගෙන දුවේ. ඊට පස්සේ ආසාවෙන් මං තුරු කරන් ඉන ළම කණ්ඩ බොණ්ඩ ටිකවත් මට හරියට තිබුණේ නෑ ගෙදර. මන්නිකේවම ආයේ ගෙදර එනවා. මට හරි ගේටි යනවා. හරි මහජීවා. අර ගැසියෙක් දිර නැද්ද? මර වැඩගිනේවා. සම්බේතින්ද ගණිකු කන්ද ඉක්මන් කරහන්කො බං. පුංචි දරුවට කියලා ගාන්න පවුඩර් කෑල්ලක් සබම් කෑල්ලක් ඒ මොනවත් තිබුණේ නෑ. ඒවත් අර වටෙන් පිටේ සෙනඟ ගෙනත් දෙන තෑගි භෝග වශයෙන් තමයි දරුවට හැමදේම මං කරේ. බලන් දෙනකොට දරුවෙක් එයාලා අරන් එන නිසා මේ දේවල් තමයි මගේ අයියා එනකොට මට දැගී ඇඳුම් පැළඳුම් ටික අරන් එනවා. එයා බැඳක් කෙනා මහ ලොකු එක්කෙනා. ඒ ගමන එයා එනකොට අරන් එනකොට තමයි මම ඒ දේන් තමයි පොඩි එක්කෙනාට අඩුපාඩු සියලුම දේ මුදලක් දුන්නාම ඒක එක අංගගෙන තියාගෙන ඉඳලා තමයි ළමයාට අඩුපාඩු පිරිමහන්නේ බේත් තේජ්ජෙන් දෙන්නේ සියලු දේ කරන්නේ. ඒකත් මං අංගන් ඉන්නකොට එයා ඒක අතරමඟදී එක දැනගත්තොත් ඒක උදුර ගන්නවා. අයියා ඇවිල්ලා ගියාම අරකුටි මත්පැන් ටික පානය කරන්න ඕන කියලා එහෙම උදල ඉල්ල ගන්නවා. ළමයට මාස අවුරුද්දක් විතර වගේ යනකොට මෙයා අන්තරාය වුණා. මත්පැන් පානය කරලා වැඩිකමට පෙනහැල්ල මෙයා වෙලා දා ඉඳලම දුක් විඳ නිලූකට විවාහයෙන් පස්සේවත් සැනසෙල්ලක් ලැබිලා නැහැ. දරුවෙක් ලැබුණා. ඒත් සැමියාගෙන් කිසිම පිළිසරණක් උදව්වක් ජීවත් වෙන්න අත්උදව්වක් රැකවරණයක් ඒ කිසිලක් ලැබිලා නැහැ. එහෙම ඉන්න දිනේ නිලූකා මහත්තයා නැති වුණේ නේ? ඔව්.
ඒ නැති වුණහම මොකද හිතුනේ? මට හිතුණා ඉස්සෙල්ලා යාළුවලා හිටපු කෙනත් එක්ක කසාද බැඳලා සතුටින් ජීවත් වෙන්න තිබුණා නම් ඒ තරම් සැපක් මට ගෙවන්න තිබුණා කියලා මේ දෙමව්පියෝ නිසා මං ලොකු අපායකටම ආව දෙමව්පිය ඇදලා දැම්මා කියලා තමයි මට ඇත්තටම හිතෙන්නේ. මං ඒ අතින් හරි අවාසනාවන්ත කෙනෙක්. මට කිසිම වාසනාවක් ලබන්න තරම් මං පිනක් කරලා නැහැ වගේ තමයි මට දැනෙන්නේ. එයාලගේ සහෝදරෙක් ඉන්නවා අයියා කෙනෙක්. අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි යාට ඒ දෙන්නලාට හොඳට සල්ලි තියෙනවා. දෙන්නම රට. ඒ දෙන්නා ඊට පස්සේ රටේ ඉඳලා ආපු අලුතම හින්දා මෙයාගේ මලගෙදර කටයුතු සියලුම දේවල් එයාලා කරා. ඉතින් මට මිල මුදල් නැහැ. කරලා දාලා දානි හානි දීලා ඔක්කොම කරලා මාවේ ගෙදර මං ආච්චි අම්ම හිටපු ගෙදරමනේ මාව තනි කර දාලා ගිය පින්ම තමයි කිසිම දෙයක් මට උදව් පදවුවක් කරන්න කෙනෙක් හිටියේ නෑ. මගේ සහෝදරෙක්වත් මට උදව් කරේ නෑ. මගේ ලොකු අයියත් නැතුව ගියා ඊට පස්සේ. අක්කයි නංගි ඊතරේ මං මට මාවේ සහෝදරයෝ බැලුවේ නෑ. මම මේ දරුවව තියාගෙන තනියම ජීවත් වුණා. උදව්කාරයෙක් මට හිටියේ නෑ. මම කුලි රස්සාවක් කරගෙන මගේ දරුවව මං ඉදිරියට ගන්න ඕන නිසා මම සේවයක් කරගෙන මම දරුවට සෑම කියන සෑම කියන කණ්ඩ බොණ්ඩ ටික මම දීගෙන මට වෙන දෙන්න දෙයක් තරම් වත්කමක් නැති නිසා ඒ දේවල් මං එයාට අඩුව පාඩුව නැතුව මං දීගෙන ඉන්නකොට ෆෝන් නම්බර් එකකින් තමයි වැරදි නම්බර් එකකට කෝල් එක ගියා. වෙනත් මහත්තයෙකුට. හෙලෝ හෙලෝ මොනවද යද මන්දා කතා කරන්නෙත් නෑ. සල්ලිත් අපරාධ. එයාට ෆෝන් නම්බරේ කෝල් එක ගියාට පස්සේ තමයි එයත් එක්කම වැරදි සම්බන්ධතාවයක් පටන් ගත්තා. ඊටම මම ෆෝන් එකෙන් කතා බහ කර කර ඉන්නකොට මෙයා මගේ නිවසට එන්න යන්න ගත්තා. ඒත් මම එයා කවුද කියලාවත් කවුද කින්ද මන්ද මුකුත් දැනගෙන නෙමෙයිද ආශ්‍රය කරන්න පටන් ගත්තේ. නෑ, ඉතින් අර කතා කරා කතා කරපමණ එයාට මං ආදරේ මගේ ආදරේ මෙයා වුණා. මං කිව්වා මට දරුවෙකුත් ඉන්නවා කියලා. ඒත් එයා කැමති වුණා ඒකට. කැමතිලා ඉන්නකොට මෙයාගේ අනියම් සම්බන්ධතාවයල් තිබුණද කියලා එතකොට මම දැනන් හිටියේ නෑ. මං එයා ඊට පස්සේ දෙන්නත් එක්ක සෑහෙන දුරට ආදරේ කරා. කොච්චර පරණුණත් මම මේ ෆෝනෙට ගොඩාක් කැමතියි. ඒ මොකද? මිස් කෝල් එකක් හින්දානේ මට ඔයා ලැබුණේ. අනේ මන්ද. මොන වුණා මං ඔයාගේ අවංකකමට නම් ගොඩක් කැමතියි. මමත්. අපිට අපේ ජීවිතවල හංගන්න දෙයක් නැහැනේ. මට බබෙක් හම්බෙන්න හිටියා එයාගෙන්. ඒ හම්බෙලා ඉන්නකොට කසාද බැඳ හම්බෙද්දී ඉන්නකොට මෙයා ගෙවල් වලට තොරෙන් තමයි සියලුම දේවල් කරේ. ඔව්. ඒ කරලා තියෙන ඉන්නකොට තමයි ඒ දෙන්නත් එක්ක සතුටින් හිටියා. මෙයා නම් මට කිසිම අඩුපාඩුවක් සැරවැරකමක් මට කරන්නේ. චුටි බබා, චුටි බබා, මාව ඇහෙනවද? ඔබ කතා කරන්න. අපි බලන්න කවදද එන්නේ? ආ? චුටි බබා, ඔන්න අම්මටයි ඔයාටයි මම රසම රස පළතුරු ගෙනාවා. හරිද? Thank you.
ඒ ගමන පුංචි දරුව හම්බෙන්ද මාස 6ක් බඩට තියෙනකොට ලේක චෙක් කරන්න කියලා ක්ලිනික් එකෙන් කිව්වා. ඒ චෙක් කරන්න ගියාම තමයි දැනගත්තේ මගේ අහවල් ලෙඩක් මට තියෙනවා කියලා. මට කොහොමද දෙයනේ මේ ලෙඩේ හැදුනේ? මං කොහොමද දැන් මේ ලෝකෙට මුණ දෙන්නේ? රෝහලට එන්න කියලා බෙහෙත් හෙත් දෙන්න මට නියෝග කරා. ලෙඩේ මොකද්ද කියලා හරි ගැන ඒක තියෙන දරුණුකම ගැන හරි දැනගෙන හිටියද? මන් දන්නේ නෑ. ලේක චෙක් කරලා දොස්තරලා කිව්වා මට මෙහෙම අහවල් ලෙඩක් තියෙනවා. ඔව්. බඩේ ඉන්න ඔයාගේ දරුවට ඒක ඇතුල් වෙන්න දෙන්න හොඳ නෑ. ඔයා මේ බෙහෙත් දැම පාවිච්චි කරන්න ඕන කියලා. ඔව්. මට පුළුවන් තරම් මට උපදෙස් දීලා එයාලා මාව හොඳ තැනකට කියන්නේ දරුවව බේරගන්න මාර්ගයට මාව ගත්තා. ඔව්. ඊට පස්සේ මගේ මහත්තයාටත් එන්න කියලා එයාගේ ලේ චෙක් කරා. කරාට පස්සේ එයාටත් තිබුණා ඒක. එයාගේ ඉති ඉස්සලා තිබිලා තියෙනවා වැරදි සම්බන්ධතා දෙන්නේ තුන් දෙනෙක් එක්කම. මම ඒක දැනන් හිටියේ නේ. අනේ මගේ දරුවා. ඊට පස්සේ බෙහෙත් පාවිච්චි කරනකොට මගේ දරුවව බේරගන්න සියලුම දේවල් රෝහලෙන් මට මේව ලබා දුන්නා. ළමයාට ඇතුල් වීම වළක්වා ගැනීම සඳහා දේස් සපයා ගැනීමට උපදෙස් සියලුම දේ අහවල් වෙලාවට බෙහෙත් ටික ගන්න ආහාර ඒ විදිහට පාවිච්චි කිරීමට සියලුම දේ මට සහයෝගය දුන්නේ රෝහල් මේ වෛද්‍යවරු තමයි. එතනින් පස්සේ මගේ දරුව බිහි කරන්න දින ගන්නට ඉස්සෙල්ලා 23 තිබුණේ මාව ඇඩ්මිට් වෙන්න. ඇඩ්මිට් වෙන්න 23 තියෙනකොට 20 ඇවිල්ලා මට නතර වෙන්න කිව්වා. 20 ඇවිල්ලා නතර වෙන්න කිව්වෙන්න ඉස්සෙල්ලා මට ඊට ඉස්සෙල්ලා මාසේ දෙවනිදාම මට බබා හම්බෙන්න රෑම අමාරු වුණා. අමාරු වෙලා තමයි මාව රෝහලට ගෙනිච්චි. රෝහලට ගෙනිච්චට පස්සේ තමයි මේ බබාව හම්බුණා. රෝහලට ගෙනියනකොටම ඒ හම්බුණට පස්සේ දුවෙක් කියලා අතට බාර දුන්නා. ඒකත් සතුටක් කියලා තමයි බාරගත්තේ. බාරනම් තවටත් දැන් සතුටින් එදා වගේම අර ඉස්සෙල්ලා කසාදෙට වඩා දැන් ඇත්තම උපරිම සතුටින් ඉන්නවා. මෙයාට හරිය මන් රස්සාවක් නැති වුණත් කුලී වැඩක් කරන හරි අපිව ජීවත් කරනවා. ට අසනීප තත්ත්වයක් තියෙනවද? එයා නිරෝගීද කියලා සියලුම දේ බැලුවා. එයා නිරෝගී ළමෙක්. එයාට කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ දරුවෝ දෙන්නම නිරෝගී. නිරෝගී. ඒ හින්දා මගේ හිතට හරි සතුටුයි. මට දෙයක් තිබුණා මගේ දරුවෝ නිදහස් කියලා මම හැමදේම හිතේ තියාගෙන ඉන්නවා. නිලුකා දැන් උච්චර ප්‍රශ්න ඇති වුණා. ඔව්. විවාහයේ අවුල් සිද්ධ වුණා. දෙවනි සැමියෙකුත් ලැබුණා. ඔව්. මේ ලෙඩේ තියෙද්දිත් ඔය දෙන්නට හැබැයි දරුවෝ දෙන්න නිරෝගී. ඔව්. මොකද හිතන්නේ ගැන? මං හිතනවා අපි මේ බෙහෙත් ටික වුණත් හරියට පාවිච්චි කරලා අපිට තව මේ දරුවෝ දෙන්නව ලොකු මහත් කරගෙන ඉදිරියට ටිකක් හරි ගෙනියන්න අපි හරියට බෙහෙත් පාවිච්චි කරොත් අපිට සත්‍ය ධෛර්යය අරගෙන දරුවෝ දෙන්නව ඉදිරි මාර්ගයට හොඳ තැනකට යවා ගන්න තමයි උත්සාහ කරන්නේ මම. ඔයාට දැන් මොකද හිතෙන්නේ ඔයා ආපස්සට හැරලා බලනකොට ජීවිතේ?
ඇත්තටම ඉස්සර ගෙවපු ජීවිතයට වඩා මට ඇත්තටම දැන් සතුටක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ආර්ථික ප්‍රශ්න තිබුණා. ඔව්. ඉස්සර ගෙදරක ඉදර ඉන්නකොට හරියකට කෑමක් බීමක් ඇඳුමක් පැළඳුමක් ඉන්න සතුටක් හිතේ නැතුව හිටපු ගත කරපු ජීවිතේ දිහා බලනකොටයි දැන් බලනකොටයි මට ඇත්තටම සතුටක් කියලා මම හිතනවා. මම කියනවා මේ බලන් ඉන්න සියලු දෙනාටත් මම මේ ගෙවපු ජීවිතෙත් මෙහෙම තියෙන ලෙඩකුත් එම අයට සදාකාලිකවම ලැබෙන්නත් එපා. ඒ අයට ඒ වගේ රෝගයක් බෝවෙන්නත් එයාලට ඒ වගේ තැනකට අඩිය තියන්න ඉස්සරහට යන්න එපා. පුළුවන් තරම් පරිසම් වෙලා තමන්ගේ ඉදිරි මාර්ගයේ යන්න කියලා මම කියනවා.